කතාව දිගුණසේකර සහෝදරයාගේ කෘතියේ එන ජනාධිපතිවරයෙකුගේ අපූරු දේශපාලන පලිගැනීමක් නම් වූ ලේඛනයෙන් උපුටා දක්වන්න මං කැමතියි. M.H.M. අප පාසල්වේදී ආදරය කළ ගුවන්විදුලි ශිල්පියෙක්. ඔහු බ්‍රිතාන්‍ය BBC සිය ඇතුළු අනිකුත් විදේශ විත්ති විචාරයන් එදා අපගේ දැනුම පුළුල් කරනු ලැබුවා. පසු කාලයකදී ඔහු රූපවාහිනී සංස්ථාවේ වැඩසටහන් පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පදවිය හෙබවුවා. ඒ වකවානුවේ ජාතික රූපවාහිනිය සභාපති ධූරයේ දැරුවේ එහි පළමු සභාපතිවරයා වූ විශිෂ්ට ගණයේ සිවිල් සේවකයෙකු වෙච්ච M.J. පෙරේරා මහතායි. මා කියන්න යන්නේ JR ජයවර්ධන පාලන සමයේදී H.M. ගුණසේකර වැනි මධ්‍යස්ථ මතධාරී ප්‍රවීණතම මාධ්‍යවේදියෙකුට සිදු කළ හද කකියන දේශපාලන පලිගැනීමක්. මමගේ ලිපිය මමගේ කතාව තැනින් තැනයි උපුටා දක්වන්නේ. ජනාධිපති ලේකම් මැණික්දිවල මහත්තයාගෙන් දුරකථනයක් මට ලැබුණා. ඒ ජනාධිපති ජයවර්ධන මහත්තයා හමුවන ලෙස මම ජනාධිපති ලේකම් කාර්යාලයට ගියා. JR ජයවර්ධන මහත්තයා මගෙන් H.M. ගුණසේකර මහත්තයාට අදාළ කරුණු දෙකක් ඇසුවා. පළමුවෙනි කාරණේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් පිළිබඳ වැඩසටහනක් සම්පාදනය කොට රූපවාහිනියෙන් ප්‍රචාරය කර තිබේද. දෙවෙනි කාරණේ විජේ කුමාරතුංගගේ ගීත ඇතුළත් වැඩසටහනක් සම්පාදනය කොට රූපවාහිනිය ප්‍රචාරය කර තිබේද. ඒ සියලු කරුණු අසා වහාම ක්‍රියාත්මක වන පරිදි H.M. ඔහුගේ ධූරයෙන් ඉවත් කළ යුතු බව ජනාධිපතිතුමා මට නියෝගයක් දුන්නා. මගේ හෘද සාක්කියට විරුද්ධ වුවත් එම නියෝගය ක්‍රියාත්මක කිරීමට මා බැඳී සිටිනවා. ඒ අනුව මා ජනාධිපතිගේ නියෝගය ක්‍රියාත්මක කරනවා. M.J. පෙරේරා මහතා තමාට ලැබුණු මුල් දුරකථන පණිවිඩයේ සිට ජනාධිපතිතුමා හමු වී සිද්ධිය සහ එහි සියලු සිද්ධීන් කාර්යාලයට පැමිණ තමන්ගේ පෞද්ගලික දිනපොතේ සටහන් කර ලිඛිතව තබනු ලැබුවා. කලින් සඳහන් කර M.J. පෙරේරා මහතාගේ ඉවත්වීම පිළිබඳ කතාව ඉන්පසු සම්බන්ධ වෙන්නේ මෙසේ. මා සභාපති ධූරයට පත් වූ පසු ඔහු වෙනුවෙන් කිසියම් වගකීමකින් දේශපාලන පලිගැනීමේ කරුණු පිළිබඳ කරුණු සොයා බලන්න මට සිදු වුණා. මා එහිදී සභාපතිතුමාගේ ලේකම්තුමිය සභා සපයා දුන් එම පැරණි දිනපොත්වල සටහන් මා යොදාගත්තා. මා සභාපති ධූරයට පත්වුණු පසු මෙයට සාධාරණයක් ඉෂ්ට කිරීම සඳහා මා විසින් ඔහුට ₹400,000 වන්දියක් ලබා දුන්නා. පසු දිනක මා ඔහු කැඳවා තොරතුරු විමසූ විට තමයි රසවත් සිද්ධි මේ සියල්ල දිනපොතේ ඇති බව ඔහුට කියන්න පුළුවන් වුණේ. මා හිතන්නේ මේ උපුටා ගැනීම හරහා දිව් ගුණසේකර සහෝදරයාගේ සමාජ දැක්ම, සමාජ මතවාදය, සමාජ සංකල්පනාවන්, මානව වාදය, මානුෂික දෘෂ්ටි කෝණයන් එක දිගට අවලෝකනය කරනවයි කියලා මම හිතන්නේ. මේ මතකයේ පිටුපස මේ කතාව එක දිගට ලිපි පෙළ කියවනකොට මට දැනුනේ මෙය මගේ මතකයට වඩා මානවවාදියෙකුගේ, මානව හිතවාදියෙකුගේ හෘද සාක්කිය කියලා දැම්මනම් වඩාත් උචිතයි කියලයි මට දැනෙන්නේ මේ පොතට. වෘත්තීය සටන් ව්‍යාපාරයේ හරහා, තරුණ සංගම් ව්‍යාපාරයේ හරහා, ඒ වගේම දේශපාලනයේ හරහා, අවසානයේදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරේ, ඇමතිවරේ සහ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් දක්වා වූ දීර්ඝ ගමන් මග අවලෝකනය කරන විට මා හිතන්නේ ඔහු සටන් කරුවෙකු, වෘත්තීය සටන් කාමියෙකු, දේශපාලනඥයෙකු සහ මානව හිතවාදියෙකු යන ප්‍රධාන තල තුනක් හරහා
ඔහුගේ මතවාදයන් මේ කෘතිය හරහා තිබෙනවායි කියලා මං හිතන්නේ. දිව් ගුණසේකර මට ඉස්සෙල්ලාම හම්බුනේ 1986 ජූනි මාසේ. මොකද හිතවත් සරත් මුත්තේතුගේ මහත්මයා අබාවට පස්සේ බයි ඉලෙක්ෂන් එකකින් එතුමා ජූනි මාසේ පාර්ලිමේන්තුවට ආවා කොමියුනිස් පක්ෂෙන්. ඊට පසුව 2004 අප්‍රේල් මාසේ ජාතික ලැයිස්තුවෙන් එතුමා ආවා. එතකොට නැවත සැරයක් මාර්තු මාසෙත් අප්‍රේල් මාසෙත් ලැබුණා. එතකොට 2010 ආයිත් 7 පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුවේ හැටියට මන්ත්‍රීවරයෙක් හැටියට ආවා. ඉතින් අවුරුදු 13කුත් මාස 6ක් තිස්සේ එතුමා පාර්ලිමේන්තුවේ වැඩ කළා. මං ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කළා එතුමාත් එක්ක ඒ කාලයේදී. එතුමාගේ දීර්ඝ කතා, උගත් කතා කාටවත් අමතක වෙන්නේ නැහැ. මගේ වාසනාවක් තිබුණා මගේ අවුරුදු 35 කොමියුනිස්ට් පක්ෂයේ මන්ත්‍රීවරුන් 4 කිට්ටුවෙන් ආශ්‍රය කරපු. ඉස්සෙල්ලාම මට මතකයි දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ. දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ පරණ ගොඩනැගිල්ලේ දීර්ඝ කතා පැවැත්වුවා අපේ වාරි මාර්ග ගැන. ඒව ඉවරුණාට පස්සේ අපේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් මහතුරු ඇවිල්ලා කිව්වා, සර් අපිට මේක හරියට වටහා ගන්න බෑ, කොහෙන්ද පටන් ගත්තේ කොහෙද ඉවරුනේ, කරුණා කළා එතුමාට අඬ ගහන්න තමුන්නාන්සගේ කාමරේට. ඉතින් මං හිමින් ගිහිලා කිව්වා දොස්තර වික්‍රමසිංහ මහත්මයාට, සර් කරුණා කළ එන්න අපේ කාමරේට හැන්සාඩ් මහතුරු එක්ක ටිකක් සාකච්ඡා කරන්න. එතකොට මං කිව්වා මං තමුන්නාන්සේව දන්නේ නෑ, බට් තමුන්නාන්සේගේ පුතා සුරේන්, තමුන්නාන්සේගේ දුව සූර්යා මම හොඳට අඳුරගෙන නිසා කරුණා කළ ඇවිල්ලා අපිට උදව් වෙන්න. එහෙමයි එතුමා අපිට ලොකු උදව්වක් එහෙම කෙරුවා. ඊට පස්සේ මං හිතන්නේ සරත් මුත්තේතුගේ මහත්තයා තමයි පාර්ලිමේන්තුවට ආවේ. ඉත හොඳ කතිකයෙක්. මම එක සිද්ධියක් කියන්නම් එතුමා ගැන කොච්චර හොඳ කතිකයෙක්ද. ඒ කාලේ ජයවර්ධන ජනාධිපතිතුමා අත්තනායක කියලා මන්ත්‍රීවරයෙක් උසස් අධ්‍යාපන ඇමති හැටියට සලකලා අපිට පාර්ලිමේන්තුවට එව්වා. ඉතින් අත්තනායක මහත්මයා සරත් දිසේම විවේචනය කර කර ඉන්නකොට එයා නැගිටලා කිව්වා, කථානායකතුමනි මොකද්ද මේක? ඒ සරත් මුත්තේතුගම මහත්මයා නැගිට්ටාම මාක්ස් 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 ගැනයි කතා කරන්නේ, වෙන දෙයක් කතා කරන්නේ නැහැ. වෙන දෙයක් එතුමාට කතා කරන්න බැරිද? සරත් මුත්තේතුගම නැගිටලා කිව්වා, කථානායකතුමනි මන් දන්නේ මොන කාරණයක් උඩද ජනාධිපතිතුමා මේ අත්තනායක මහත්මයාව උසස් අධ්‍යාපන උප ඇමති කළේ. මොකද එතුමාට කාල් මාක්ස්, ග්‍රවුචෝ මාක්ස්, පංතිය දෙන මාක්ස් ඔක්කොම එකයි, කිසි වෙනසක් නැහැ. මුළු සභාවම හිනාගට පටන් ගත්තා. ඊට පස්සේ අපි පීට කෙනමන් මහත්මයා අදුරගෙන හිටියා. ඉතාමත්ම දක්ෂම කතිකයෙක්. අපිට මතකයි එතුමාගේ කතා ඔක්කම පොඩි ලියකියවිලිවල සටහන් කරගෙන අපි ඒ කතා විවරුණාට පස්සේ ගිහිල්ලා මේ කෑලි දුන්න අපේ හැන්සාඩ් කට්ටියට මෙයා කරන්නේ කියලා. ඊට පස්සේ අපේ ඩිව් ගුණසේකර මහත්මයා හම්බුණා. ඉතාම විශේෂ හැටියට
වැඩ කරපු මන්ත්‍රීවරයෙක් අපි දැනගෙන හිටියා.